කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ අහඹු සිදුවීමක් නෙමෙයි. ඒක නොමිලේ ලැබෙන තෑග්ගකුත් නෙමෙයි. ඒක Taman කැපවීමෙන් කරන දේවල් වල ප්‍රතිඵලයක්. ගොඩක් අය කැමති ජීවිතේ දේවල් ඉක්මනින් දිනා ගන්න. කෙනෙක්ට මොකක් හරි අරමුණකට ඉක්මනින් ළඟා වෙන්න ඕන නම් ඒ වෙනුවෙන් කරන්න දේවල් තියෙනවා. ඒ වයින් වැදගත්ම දෙයක් තමයි Tamanගේ අරමුණට යන්න සැලැස්මක් හදන එක. Tamanගේ අරමුණේ ජය ගන්න තැන දක්වා යන්න ඕන ගමන් මාර්ගය කලින් සැලසුම් කරන එක. ජීවිතේට ප්ලෑන් එකක්, එහෙම නැත්නම් සැලසුමක් තියෙන එකේ වටිනාකම මොකද්ද? කවදා හරි ඔබේ ජීවිතය සාර්ථක වෙයි කියලා හිතලා කාලෙන් කාලෙට එක එක දේවල් පස්සේ දුවනවට වඩා සැලසුමකට අනුව වැඩ කරන්න පටන් ගත්තොත් ඔබේ ඉලක්කය ඉක්මනින් ජය ගන්න ලැබෙන අවස්ථාව වැඩි. ඒකෙන් ඔබේ කාලය ඉතිරි වෙනවා, මුදල් ඉතිරි වෙනවා, අනවශ්‍ය විදියට මහන්සි වෙන්න සිද්ධ වෙන එක වැළකෙනවා. සැලැස්මක් නැතුව සාර්ථකත්වයට යන්න උත්සාහ කරනවා කියන්නේ පාර නොදැන ගමනක් යනවා වගේ අමාරු දෙයක්. ඔබට යන්න ඕන කොහෙටද කියලා අදහසක් තිබුණත් ඒ තැනට යන පාර ගැන කිසිම තොරතුරක් නොදැන යන එක කොච්චර අමාරුද කියලා, කොච්චර කාලය නාස්ති වෙන වැඩක්ද කියලා ඔබ දන්නවා. ලෝකේ සමහර මිනිස්සු ලෝකේ තියෙන ලොකුම කන්ද වෙන එවරෙස්ට් කන්ද තරණය කරනවා. එච්චර ලොකු කන්දක් කොහොමද යාලා තරණය කරන්නේ? ඒ වගේ අවදානම් ගමනක් කොහොමද සාර්ථක කරගන්නේ? ඒ වගේ දුෂ්කර ගමනක සාර්ථකත්වයේ රඳාපවතින්නේ සැලසුම හා සූදානම මතයි. ඔවුන් ගමනාන්තය හරියට තීරණය කරනවා. ගමන් කරන්න ඕන මාර්ගය ගැන දැනුවත් වෙනවා. ඒ ගමනට ගත වෙන කාලය ගණනය කරනවා. මුහුණ දෙන්න වෙන දැඩි සීතලට ඔරොත්තු දෙන ඇඳුම් සූදානම් කරනවා. ගමනට ගත වෙන කාලය අනුව ඕන වෙන කෑම බීම ප්‍රමාණය අරගෙන යනවා. ආරක්ෂාව ගැන හිතනවා. බලන්න, ඒ විදිය ලොකු සූදානමකින් පුළුවන් ලෝකේ තියෙන ලොකුම කන්ද උන තරණය කරන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න යන ගමන කොච්චර අමාරු එකක් වුණත් හොඳ සැලැස්මක් එක්ක හොඳ සූදානමකින් යන්න පටන් ගත්තොත් ඒ ගමන ඉක්මනින් සාර්ථක කරගන්න පුළුවන්. ඔබේ ජීවිතයට තවම සැලැස්මක් නැද්ද? එහෙනම් අදම සැලැස්මක් හදන්න. ඒත් කොහොමද මේ සැලැස්ම හදන්නේ? ඔබේ ජීවිතේ ලොකුම අරමුණ තීරණය කළාට පස්සේ ඔබේ අරමුණට යන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා හිතලා බලලා තීරණය කරන්න. ඒ අරමුණ ජය ගන්න ඕන කරන තීරණාත්මක ඉලක්ක එකිනෙක බෙලගස්සන්න. ඊළඟට කෙටි කාලීන වගේම දිගු කාලීන ඉලක්කත් ඔබේ සැලසුමට එකතු කරන්න. එක පියවරකට පස්සේ ඊළඟ පියවර, ඊටත් පස්සේ ඊළඟ පියවර, ඒ වගේ එකින් එක ඔබ කරන්න ඕන දේවල් ඉලක්ක විදියට පෙළගස්සන්න. පිළිවිල කියන දේ වැදගත්. මොකද ඔබට කොච්චර ඕන වුණත් ඒ ලෙවල් පාස් නොවී කැම්පස් යන්න බෑ වගේ, එක රැයකින් ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ වගේ ඔබට ජය ගන්න එකින් එක ඉලක්ක තියෙනවා. ගලෙන් ගලට අඩිය තියලා කන්දක් නගිනවා වගේ පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන් විදියට ඔබේ ප්ලෑන් එක හදන්න. එක ඉලක්කයක් ජයගත්තට පස්සේ ලේසියෙන් ඊළඟ ඉලක්කයට යන්න එතකොට ඔබට පුළුවන්. ඔබේ ඉලක්කය අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න එක නම් ඒ වෙනුවෙන් ඕන කරන මුදල ඉතුරු කරන්න පටන් ගන්න තැන ඉඳලා ඒ ව්‍යාපාරය ලොකු ව්‍යාපාරයක් බවට පත් කරන තැන වෙනකල්ම ප්ලෑන් එකක් හදන්න. ඔබ තවම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබ අරමුණු කරන වෘත්තියට යන මාර්ගය, ඒ වෙනුවෙන් ඔබ සමත් වෙන්න ඕන විභාග, ඔබ ඇතුළත් වෙන්න ඕන විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, කරන්න ඕන පාඨමාලා මොනවද කියලා හොයලා බලලා ඔබේ සැලැස්ම හදාගන්න. ඒ ඉලක්ක එකින් එක ජය ගන්න වැඩ කරන්න පටන් ගන්න. ඔබ මුහුණ දෙන එක්සෑම් අවශ්‍ය මට්ටමේ සාර්ථකව සමත් වෙන වැඩ කරන්න. ඔබේ සැලැස්මේ ඉලක්ක එකින් එක සාර්ථක වෙන දකින්නකොට ඔබට වැඩි වැඩියෙන් හිතට ශක්තිය ලැබෙයි. ඔබේ ප්ලෑන් එකේ ඊළඟ ඉලක්කය විදිහට වැඩ කරන්න ලොකු උනන්දුවක් හිතට එයි. සැලසුමට අනුව
ඔබ සාර්ථක වෙනවා දකින්නකොට ඔබටම ලොකු සතුටක් දැනේ. එහෙනම් දැන් හිතන්න ඔබේ අරමුණට යන ගමනේ සැලැස්ම මොකක්ද කියලා. තවමත් සැලැස්මක් නැත්නම් අදම සැලැස්මක් හදන්න. තමන්ගේ අරමුණට යන මාර්ගය කලින්ම සැලසුම් කරන්න. ඉක්මනින් සාර්ථක වෙන්න ඕමනාවක් තියෙන කෙනෙක් කවදා හරි මොන විදිහින් හරි අමුතු වාසනාවකින් හරි තමන් සාර්ථක වෙයි කියලා බලාගෙන ඉන්නේ නැහැ. ප්ලෑන් එකක් හදාගෙන ඒකට අනුව වැඩ කරනවා. ඔබත් ජීවිතේට ප්ලෑන් එකක් හදාගෙන ඒකට අනුව වැඩ කරනවා වගේම ප්ලෑන් එක අනුව ඔබේ ජීවිතේ ඉදිරියට යනවද කියන එක ගැන නිතරම අවධානයෙන් ඉන්නත් අමතක කරන්න එපා. සාර්ථක කරගත් ඉලක්ක එකින් එක ප්ලෑන් එකේ සටහන් කරන්න. ප්ලෑන් එකට අනුව සාර්ථක කරගන්න බැරි වෙච්ච ඉලක්ක තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනින් ඒවා සම්පූර්ණ කරගන්න මහන්සි වෙන්න. ඔබ ඔබේ සැලැස්ම කොහේ හරි ලියලා තියාගෙන හැමදාම උදේ ඒ සැලැස්ම දිහා බලන්න. එහෙම නැත්නම් ඔබේ සැලැස්මයි ඒකේ තියෙන ඉලක්කයි අමතක නොවන විදියට ඔබේ හිතේ රඳවගෙන තියාගන්න. සැලසුමක් නැතුව ගෙවෙන ජීවිතයක් සුක්කානමක් නැති නැවක් වගේ. මුහුදු එහාට මෙහාට පාවිවි තිබිලා ගොඩබිමකට ළඟා නොවි දවසක මුහුදු බත් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. මම ඔබෙන් එක දෙයයි ඉල්ලන්නේ. ඔබේ ජීවිතේට සුක්කානමක් නැති නැවකට අත්වෙන ඉරණමට සමාන ඉරණමක් අත්වෙන ඉඩ දියන්න එපා.